IBOWAN made the car hub. YouTube channel එකට ඉතින් අද මම අරගෙන ආවේ review කරන්න ලංකාවේ ටිකක් ජනප්‍රිය Corolla range එකේ අපි ගත්තොත් සාමාන්‍යයෙන් පාරේ කොටේ නිතරම අපිට දකින්න ලැබෙන ඉතින් Toyota Corolla 121 කියලා ලංකාවේ හැමෝම හඳුනන මේ කාර් එක ගැන පොඩ්ඩක් review එකක් දෙන්න. ඒ කියන්නේ වාහනේ ටිකක් මේ දවස්වල ජනප්‍රිය වෙලා තියෙනවා. මේ වාහන මිල ප්‍රශ්නෙත් එක්ක ඉතින් අද මම තීරණය කරා පොඩ්ඩක් සාමාන්‍ය වාහනේ හොයන කෙනෙකුට වාහනේ ගැන දල අදහසක් ගන්න. වාහනය ගැන ටිකක් ගැඹුරින් කතා කරන්න මොකද සාමාන්‍යයෙන් අර වාහනයක් හොයන කෙනෙක් බලන මූලිකම දේවල් ගැන මම අද කතා කරන්න හිතුවා මේ Toyota Corolla 121 එකේ රිවිව් එකෙන්. ඉතින් Toyota Corolla ගැන කතා කරොත් එහෙම සාමාන්‍යයෙන් 1966 ඉඳලා තමයි කායක නිෂ්පාදනය වෙන්නේ. ඉතින් මම රිවිව් කරලා තියෙනවා මේ වෙනකොට Toyota Corolla DX wagon එකක් සාමාන්‍යයෙන් 110 මොඩල් එකේ යන wagon එකක් තමයි මම රිවිව් කරේ මුලින්ම. ඉතින් අද මම තීරණය කරා Toyota Corolla 121. සාමාන්‍යයෙන් මේක 121 කිව්වට මේක හරිනම් වෙන්නේ 120 කියන එක. ඉතින් ඒ range එකේ යන 121 කාර් එක ගැන තමයි අද මම review කරන්න ලෑස්ති උනේ. ඉතින් අපි වාහනය ගැන කතා කරලා බලමු ඇයි මේක මෙච්චර ජනප්‍රිය වෙන්නේ. සාමාන්‍යයෙන් මේ වාහන මේ කායක ගත්තත් සාමාන්‍යයෙන් 2006 තමයි register කරලා තියෙන්නේ. සාමාන්‍යයෙන් මේක manufacture year එක වෙන්නේ 2002. මේ කායක සාමාන්‍යයෙන් 2000 ඉඳලා 2006 වෙනකන් නිෂ්පාදනය කරන මේ 121 අපි මේ හඳුන්වන 121 model එක මේ කායක. ඉතින් මේකේ පොඩි පොඩි ෆේස් ලිෆ්ට් ආවා. එතකොට ඩිකි එකේ අර ලයිට් ඩිකි ලයිට් කියලා මොඩල් එකක් ආවා. එතකොට මෙන්න මෙතන ලයිට් එක චුට්ටක් වෙනස් මොඩල් එකක් ආවා. ඒ දේවලුත් මම රිවිව් අතරමඟදී කියාගෙන යන්න. ඉතින් අද මේ කායක අරගෙන ඉන්න හිතුව මොකද මේක ටිකක් ජනප්‍රිය වෙලා තියෙනවා මේ දවස්වල. සාමාන්‍යයෙන් කියන්න ඕන විශේෂ දෙයක් තියෙනවා. මේ කායක 2000 ඉඳලා 2006 වෙනකන් නිෂ්පාදනය කරා වුණාට තාමත් මේ වාහනේට ලක්ෂ 30ක වගේ මාකට් එකක් තියෙනවා. ඉතින් දැන් කොරෝනාත් එක්ක මිල වැඩි වෙලා මේ දවස්වල මිල ප්‍රශ්නෙත් එක්ක යන නිසා වාහන මිල වැඩි වෙලා තියෙන කාලේ
මේකට සාමාන්‍යයෙන් ලක්ෂ 40ක වගේ වැලියු එකක් දැන් මාකට් එකේ තීරණය වෙලා තියෙනවා මේ Toyota 121 කායකට. ඉතින් ඇත්තට මේ කියන්නේ ලොකු ලොකු ඔප්ෂන් නෑ මේ කායකේ. නමුත් ඒ වගේ මිලකට යනවා මේ වාහනේ ඩීසන් ලුක් එකක්. සාමාන්‍ය හැමෝම හොයන්නේ ටිකක් අර ඕනිම තැනකට යන්න පුළුවන් කියලා හැමෝගේම විහාරස්තින මගුල් ගේකට, මල ගේකට, දාන ගේකට, පාටි එකකට ඕනිම දෙයකට යන්න පුළුවන් හැකියාවක් තියෙන කායකක් කියලා මේක හැමෝම පොඩි මතයක් තියෙන ටිකක් ඩීසන් ලුක් එකක් තියෙන කායකක් ඇත්තම ජෙනුයින් කායකක් කියලා කියන්න පුළුවන්. අපි කතා කරලා බලමු මේක මොනවද අපිට බලා ගන්න පුළුවන් ඔප්ෂන්ස්. එතකොට වාහනේ අපිට මොන වගේ දේවල්ද බලා ගන්න පුළුවන් කියලා, ඇයි මේක මෙච්චර මිලක් මේ මාකට් එකේ තියෙන්නේ කියලා වාහනයට. ඉතින් මම තීරණය කරා මේක බේසිකලි සාමාන්‍ය වාහනයක් හොයන කෙනෙකුට අවශ්‍ය දේවල් විතරක් කතා කරන්න, ටිකක් ගැඹුරටම යන්නේ නැතුව වාහනේ මොනවද තියෙන ෆීචර්ස්, ඇයි මේක මෙච්චර ජනප්‍රිය වෙලා තියෙන්නේ කියලා. ඉතින් අපේ ද කාහබ් YouTube channel එක subscribe කරන්න, අපි like කරන්න, හැමදාම අලුත් videos අරගෙන එනවා ද කාහබ් YouTube channel එකෙන්. ඉතින් අපි like කරලා bell icon එකක් click කරලා තියාගන්න, video එකක් දාපු ගමන් notification එකක් ගෙන්න ගන්න පුළුවන්. අපි යන් අපේ video එකට. ඉතින් අපි අපේ Toyota Corolla 121 එකේ ඉදිරිපස පෙනුම ගැන චුට්ටක් කතා කරලා බලමු. ඒත් එක්කම කියන්න ඕනේ විශේෂම දෙයක් තියෙනවා, මේ වාහනේ grades කීපයක් ආවා. G grade එක, එතකොට X grade එක, ඒකේ grades කීපයක් මේ කායකේ තියෙන අපිට බලාගන්න හැකියාව ලැබෙනවා. ඇත්තටම ඔයගොල්ලන්ට G grade එකක් අඳුර ගන්න පුළුවන් විශේෂම ක්‍රමය තමයි මේ දැල්විලා තියෙන fog light දෙක. ඔරිජිනලි G grade එකට විතරයි fog lights දෙකක් අපිට බලාගන්න හැකියාව ලැබෙන්නේ මෙන්න මේ light model එකේ තියෙන කායකේ. එතකොට අර වෙනත් light model එකක් ඔයගොල්ලන්ට බලාගන්න පුළුවන් හැකියාව තියෙන මේ වගේ පොඩ්ඩක් අර ටිකක් අර පටු light එකක් තමයි මේක. ටිකක් ලොකු light එකක් බලාගන්න පුළුවන්. මම headlight එකත් එහෙම කතා කරන්නම්. මේක අපිට halogen headlamp එකක් තමයි ලැබෙන්නේ. එතකොට turning indicator එක මෙතනින් ලැබෙනවා. ඒත් එක්කම මෙතන අපේ parking lamp එකක් බලාගන්න පුළුවන්. මම අර fog lamps එක පොඩ්ඩක් දැල්වලා තිබ්බේ. ඒක ඔයගොල්ලන්ට එවිලෙම හැමම G grade එක අඳුනගන්නේ කොහොමද කියලා කියන්න ඕන නිසා. ඉතින් මම shell එකට එන්නම්. අපේ shell එක මේ විදිහට බලාගන්න පුළුවන්. හොඳ air intake එකක් තියෙනවා. එතකොට air intake එක මේ කවුල්ස් දෙකනොත් ගන්නවා, grills දෙකක් එතන තියෙනවා. ඉතින් මේකේ අපිට අනන්‍ය වූ Corolla badge එක බලාගන්න පුළුවන්. මෙතන මේ 100 අකුරක් තමයි තියෙන්නේ. ඉතින් ඒක Corolla අපිට මේ ලෝගෝ එක මෙතනින් බලාගන්න පුළුවන්. මේක Axio එකෙත් අපිට බලාගන්න පුළුවන් වුණා මේ ලෝගෝ එකම. ඉතින් මේක Allion එක නම් A අකුරක් බලාගන්න පුළුවන්. ඒකට Premium එකේ P අකුරක් බලාගන්න පුළුවන්. ඒ වගේ denote කරලා ඒගොල්ලෝ වාහනේ අපිට හඳුනා ගන්න පහසු කරලා තියෙනවා. ඉතින් මේකේ බොනට් එක ගැන කතා කරොත් ඔයගොල්ලන්ට බලාගන්න පුළුවන් මේ light එකෙත් එක්කම පොඩි shadow line එකක් මෙහෙම දීලා තියෙනවා අපේ බොනට් එක උඩ. ඒකත් ලස්සන look එකක් ගේන වාහනේට ගොඩක් උදව් වෙනවා කියලා මේලම කියන්න පුළුවන්. ඉතින් එහෙම මම චුට්ටක් උඩට එන්නම්. අපේ windshield එක මේ විදිහට බලා ගන්න පුළුවන්. එතකොට අපිට wipers ලැබෙනවා, windshield washer එකක් ලැබෙනවා. මේකෙත් අපිට front defog එකක් බලා ගන්න හැකියාව ලැබෙනවා. අපි interior ගැන කතා කරද්දී ඒක කතා කරමු. ඉතින් ඒ දේවල් තමයි වාහනේ ඉදිරිපස වෙනුව ගැන කතා කරද්දී කතා කරන්න තියෙන්නේ. ඉතින් මේකේ අර face lift එකේ ආපේකේ අපිට lamp එක පොඩ්ඩක් අපේ ඉදිරිපස headlight එක බලා ගන්න හැකියාව ලැබෙන මෙන්න මේ වගේ පොඩි පරාසයක විතරයි. ඉතින් ඒකේ අපිට අර ලයිට් එක ටිකක් කොටස් දෙකකට කැබින් දෙකකට ලයිට් එක ඇතුලේ වෙන් කරලා තියෙනවා බලා ගන්න හැකියාව ලැබෙනවා. ඒත් එක්කම මේ වාහනේ ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් ගැන කතා කරොත් සාමාන්‍ය උගලට 70,000ක් මම දෙන්නම් සයිඩ් එක ගැන කතා කරද්දී. ඉතින් මේකේ පළල ඒ වගේ ඩයිමෙන්ෂන්ස් ඔක්කොම මම ස්ක්‍රීන් එකේ දාන්නම් වීඩියෝ එක අතරමඟදී. ඉතින් ඒත් එක්කම අපි යමු පොඩ්ඩක් වාහනේ සයිඩ් view එක ගැන කතා කරන්න. අපිට මේ Toyota Corolla 121 එකේ මොනවද විශේෂයෙන් කතා කරන්න තියෙන්නේ කියලා සයිඩ් ලුක් එක අපි කතා කරලා බලමු. ඉතින් අපි Toyota Corolla 121 එකේ අපේ සයිඩ් ලුක් එක ගැන කතා කරොත් අපිට වාහනේ මේ විදිහට තමයි බලාගන්න හැකියාව ලැබෙන්නේ. ඉතින් අර හැමෝම කියන වගේ බොහොම ලස්සන වාහනයක්. ඉතින් ඇත්තටම අර ජෙනුයින් වාහනයක් කියලා අනිවාර්යයෙන්ම කියන්න පුළුවන්. මොකද සාමාන්‍ය මේක ඕනිම තැනක කිසිම අපහසුතාවක් නැතුව යන්න පුළුවන් කාර එකක්. කම්පැටිබිලිටි එක ගොඩක් වැඩි. ඉතින් ඒකම හේතු වෙන්න පුළුවන් මේ වාහනේ මිල ගණන් මෙච්චර වැඩි වෙන්න. ඉතින් ඔයගොල්ලන්ට මෙහෙම බලාගන්න පුළුවන් හැකියාව තියෙනවා. මම වාහනේ view එක ඔයගොල්ලන්ට දෙන්නම් දැන් බලාගන්න වාහනේ ගැන. ඉතින් ග්‍රවුන්ඩ් ක්ලියරස් කොයි වගේද, එතකොට වාහනේ විශ්ව කොයි වගේද, එතකොට ටයර් සයිස් එක ඒ වගේ දේවල් දලා අදහසක් ගන්න පුළුවන්. මේක ටයර් සයිස් එක ඇත්තටම ඔරිජිනල් ලැබෙන්නේ අපිට අඟල් 14ක රින් එකක් තමයි ඔරිජිනල් ලැබෙන්නේ. ඉතින් මේකට වාහනේ ටිකක් දැන් කල් වාහනේ පාවිච්චි වෙනකොට සාමාන්‍යයෙන් අප්ග්‍රේඩේෂන් වෙනවා. ඉතින් අනිවාර්යයෙන් මේගොල්ලෝ මොඩිෆිකේෂන් කරනවා වාහනේ ලස්සන පාස් කරා ගන්න. ඉතින් මේක ඇලෝයි වීල් එකක් දීලා තියෙනවා. මේ ඇලෝයි වීල් එක ගැන කතා කරොත් සාමාන්‍යයෙන් මේක අඟල් 15ක ඇලෝයි වීල් එකක් තමයි තියෙන්නේ. ඉතින් බැලුන් සයිස් එක වැඩි ටයර් එකක් දාලා තියෙනවා. ඒකත් වාහනේ කම්ෆර්ටබිලිටි එක වැඩි වෙන්න හොඳ සාධකයක් කියලා කියන්න පුළුවන්. මොකද බැලුන් සයිස් එක වැඩි ටයර් එකක් දැම්මම වාහනේ ගැස් වෙන ස්වභාවය චුට්ටක් අඩු වෙනවා. මම මේක මෙහෙමම කියන්නම් ඕගොල්ලන්ට. ඉස්සර අපිට ලැබෙන කොයිල් ස්ප්‍රින් කියන අපේ සාමාන්‍ය ලැබෙන සස්පෙන්ෂන් සිස්ටම් එකකින් ඉස්සර ටයර් එක ඩිස්ක් බ්‍රේක් එකක් අපිට දීලා තියෙනවා. ඒත් එක්කම
පිටිපස ටයර් එක ගැන කතා කරොත් එහෙම මේක තියෙන්නේ මේකත් මේකත් කොයිල් ස්ප්‍රින් එකක් මත තමයි මේ තියෙන්නේ මේ කායකේ G grade එකේ. ඉතින් ඒක නම් පිටිපස ලැබෙන්නේ drum brake system එකක්. ඉතින් ඒ දේවල් තමයි විශේෂයෙන්ම කියන්න තියෙන්නේ. ඉතින් වාහනේ බොඩි එක ගැන කතා කරොත් අපිට මේ විදිහට තමයි වාහනේ බොඩි එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඩෝ හෑන්ඩල් එක පාව ගන්න බලා ගන්න පුළුවන් හොඳ අප්ග්‍රේඩ් ඩෝ හෑන්ඩල් එකක් විතර ඔයගලන්ට බලා ගන්න හැකියාව ලැබෙනවා. ඉතින් ඒක ටිකක් अपग्रेड वर्षन दुर्वल फ्यूम सौंड दुरा थिंग वाहन मेरे मेवागे कुटस्टीन सामान्य डोर ओपन करना अभी मेवागे बिजेक मेम गेतम डोट हाँ वाले पेट तीरे का दी मेन मे नम पेट तीरलाती दुर्वल फस्ट थिंग यूज मोडिफिकेशन फोटी मोडिफिकेशन आरक्षा पुलवा मेक इंडिया खत्ता अभी मेक विंग मीरस बलागन पुलवा मेक पग मीरस अभी अवस्था मेक अब स्मार्ट ऑप्शन स्मार्ट ऑप्शन मेक आम अभी पार्किंग कराट पास अवश्य कन्नाडी अकल गंट पुलवा එතකොට අවශ්‍ය ලා දිගර ගන්න පුළුවන් ඒ පහසුකම් මේකේ තියෙනවා. ඉතින් මේකේ නිකල් ඩෝ හැන්ඩල්ස් තියෙනවා කියලා මම කිව්වා. මේ වගේ පොඩි බොඩි ලයින් එකක් තියලා තියෙනවා කායකට ඒක ඔරිජිනල් ලැබෙන බොඩි ලයින් එකක් තියෙන්නේ. එතකොට පොඩි මඩ් ගාඩ් දෙකක් මේගොල්ලෝ තියලා තියෙනවා. ඒවත් ඔරිජිනල් ලැබෙන කොටස් තමයි කියන්නේ මේක අර ලොකු අප්ග්‍රේඩේෂන් එකක් කරලා නැහැ මේ කායකේ. ඇලෝයි වීල්ස් ටික තමයි වෙනස් කරලා තියෙන්නේ. අනිත් සියලුම දේවල් මේකේ ඔරිජිනලි බලා ගන්න හැකියාව තියෙනවා. ඉතින් අපිට මේ විදිහේ වාහනේ ෂටර්ස් බලා ගන්න පුළුවන්. मेके दुर्वल हतरे में पवल शटर्स तमें वाहने लभन्े माहन डायमेंशन मेहम्म स्क्रीन दाँडो वाहन दल अदास दंड मेहम डायमेंशन बलाना कहमदी फीलिंग इतनी अभी पिटकोस स्वरूप चुट्ट बलन सहायके पिटकोस चुट्ट कथागल बलम अभी कहमद अभी वाहन पिटकोस बलागन लगे मे ग्रेड लेजेस मनोद अभी सामान्यों को अभी मनोद गल बलम पिटकोस कथा कर इतने अभी टोयोटा कोरोला 121 के पिटुपस रियर साइड कथा कर कायक बलागन पूर्ण मैंने मे विधि इतनी बहुम लसन कुटस वाहन निष्पादने के लिए लसन तेन मतमें कायके मम्मी लाइट मेहम्म मेन अभी मे लाइट बलागन पूर्ण हेकिन मेतन पार्किंग लैंप इतकोटे मैंने मेतन ब्रेक इंडिकेट मेनम अभी पहली लभनवा इतनी इतकोट मेकि टर्निंग इंडिकेट अभी बलागन पूर्ण मेतनी इतकोट अब रिवर्स लैंप मेतनी बलागन हेकिनवा यह डिजाइन मे पे लैंप लभं मेके लाइट चुटकर ग्रेड विन विन लाइट विन विन बाजी लकना मे लैंप मेन मेजर कुट तुनक लैंप बलागन हेकि लभना मे का ग्रेड इध मेतन अभीट मैंने मे दिन डोके निकल पार्ट दिन अभी टोट एम्ब्लम मेगा इतनी नंबर प्लेट फिस्क रहा है मेन मेतन लैंप दीनों नंबर प्लेट रेट अभी बलागन हेकि मेतन अपने सुपुरद पारी कोरोला बेज लेनवा काय के ग्रेड मं जी ग्रेड कायक इध मे जी ग्रेड कायक खोयागन तवा विधि हेन इंटीरियन कर मंगे कत्ना मेके अब मे जी ग्रेड बेज लेना मेतन एक्स ग्रेड देवगे दीवा बलागन पुलवा नमूत दें कायक विकुण आवश्यक इन्ना या एक्स ग्रेड कायक जी ग्रेड बेज मेतन फिस् कलायक दिन्न पुलवा एक वाल मैं अनिवार्य इंटीरियन कथा करती तवत् एक देना जी ग्रेड कायक अंदर बहुमत दिखेला एक मम की अंदा थिंक अपे बूट चुट्ट कपी ओपन कर बलम इतना यात्रे अपे बूट ओपन कर पुलवा एवकेम अभी ड्राइवर की सैड टिकेट पड़ी नोबे तीन मेतन अभी बूट एरिया ओपन कर ई थिंक काय के बूट कथा करो तब मे भी तीरता है बूट बलागन सामान्य लीटर हार सीग वे लोक स्पेस बूट बलागन है बूट यट को कथा करो अभी मैंने मेतनी अपे काय के इस्पे वील बलागन मे काय के यूज करना टीका दूर वाहन दावने वेसा मेतन दागन तीनवा पड़ी टायर वाले पच्चे पाच पंपे दागन तीनवा इतकोट मेतन पड़ी जंप केबल तीनवा एवगेम मे कायक हदिश्याकन एदगने आम सद मे आकार पड़ी रेकट पावचल तीनवा हदिश्याकन गंड मे रेकटे गुड़क शक्ति मत इतर मेक हम रिकमेंड कर मे कायक ओणिम इलाट ओणिम तनक तीला एदगने आम हेकि मे रेकट सामान्य इंटरनेशनल यूज रेकटे यूज करें इधर पंपे लभ इतना टयर पे आगे मे आगे बलागन मेतन
ඉතින් ඒ දේවල් තමයි බූට් එකේ යට ගැන කතා කරොත් සාමාන්‍ය කතා කරන්න තියෙන්නේ හොඳ ස්පේස් එකක් තියෙන සාමාන්‍ය ගෙදරම බඩු පවා අපිට මේක දාගෙන දුර ට්‍රිප් එකක් උනත් යන්න පුළුවන් මෙතන අපිට පොඩි බ්‍රේක් ලෑම්ප් එකක් දීලා තියෙනවා ට්‍රැෆික් එකක වගේ ඉද්දී ඒක වැදගත් වෙනවා මම ඒකේ දේවල් ඔයගොල්ලන්ට කියලා තියෙනවා මොකක්ද ඒකේ වැදගත්කම කියලා ඉතින් බූට් ඩෝ එකේ බෝඩ් එක බලා ගන්න පුළුවන් මේ වගේ ෆැබ්‍රික් ඩිසයින් එකක් ගිය බූට් ඩෝ බෝඩ් එකක් තමයි තියෙන්නේ ඉතින් අපි මෙහෙම චුට්ටක් වාහනේ ඉන්ටීරියර් එක ගැන කතා කරලා බලමු ओपन कर මෙන්න මේක තමයි අපිට කායකේ බලා ගන්න ලැබෙන ඩෝ ඩිසයින් එක. ඉතින් ඔයගොල්ලෝ කායකේ ඇතුළ දැක්කම බලා ගන්න පුළුවන් කොච්චර මේකේ අර ලක්ෂරි ලුක් එකක් මේ කායකේ තියෙනවාද කියලා. අවුරුදු 20 ගණන් පරණ තාමත් කායක නියමෙටම පාවිච්චි කරලා තියෙනවා. ඉතින් මෙතන ඩෝ ඩිසයින් එක ගැන කතා කරද්දී මෙතන සොෆ්ට් මැටීරියල්ස් තමයි ගොඩක් පාවිච්චි කරලා තියෙන්නේ. මේ ඔක්කොම සොෆ්ට් මැටීරියල් කියුවොත් නිවැරදි. ඉතින් මේ ඩෝ බෝඩ් එක පවා සොෆ්ට් මැටීරියල් එක කියන්නේ පොඩි පොඩි හાર્ඩ් ප්ලාස්ටික් කොටස් තමයි තියෙන්නේ. මෙන්න මෙතන අපිට බලා ගන්න හැකියාව ලැබෙනවා ටීක් ඉන්ටීරියර් කොටසක්. ඒක ඉස්සරහා ඩෑෂ්බෝඩ් එකෙත් ඒගොල්ලෝ මික්ස් කරලා දීලා තියෙනවා. ඒක නත් මම කතා කරන්නම්. මෙන්න මෙතනත් අපිට ෆැබ්‍රික් එකක් දීලා තියෙනවා. මේ ෆැබ්‍රික් එක තමයි සීට්ස් වල පවා පාවිච්චි වෙන්නේ. ඉතින් මේක ලස්සන ගොඩක් ලුක් එකක් මේ කායකේ තියෙනවා. මෙහෙම මම පෙන්නන්න මේ ෆැබ්‍රික් එක. මෙන්න මේ ෆැබ්‍රික් එක හොඳයි. මේ සීට් වල මෙන්න මෙතන කොටස ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඒතන ඩිසයින් කරලා තියෙන්නේ අන්නේ ෆැබ්‍රික් එක පාවිච්චි කරලා. ඉතින් මෙන්න යගේ අපිට නිකල් හෑන්ඩල් එකක් ලැබෙනවා. ඩෝ එකේ ලොක් එක ඕපන් කරගන්න. ඉතින් ලොකු ස්පීක එකක් ලැබෙනවා. ඉතින් සවුන්ඩ් ක්වොලිටි එක ගොඩක්ම හොඳයි. මේකේ කායකේ ට්‍රිටර්ස් පවා දීලා තියෙනවා. මම ඒකත් ඔයගොල්ලන්ට දෙන්නම්. අර ඔරිජිනල්ම ජී ග්‍රේඩ් කායකක් නිසා මෙන්න මෙතන අපිට බේබි ලොක් එකක් බලා ගන්න පුළුවන්. මේක මේ විදිහට ඔන් කරන්න පුළුවන්. ඉතින් මේ විදිහට ඔෆ් කරන්න පුළුවන්. එතකොට කායකේ ඇතුළේ ඉන්න පොඩි කෙනෙකුට ඩෝස් ඕපන් කරලා එළියට බහින්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. මං චුට්ටක් වාඩි වෙන්නම් කායකේ ඇතුළෙන්. ඔයගලන්ට පේන කිසිම අපහසුතාවක් නැතුව මම කායකේ වාඩි වුණා. මෙන්න මේ වගේ සීට් පොසිෂන් එකක් තමයි අපිට ලැබෙන්නේ. ඇත්තටම කියනවා නම් ගොඩක්ම සැපපා සීට් එකක් කියලා මට මේක රෙකමෙන්ඩ් කරන්න පුළුවන්. මං චුට්ටක් එහා පැත්තට යන්න. ඉතින් සාමාන්‍යයෙන් අර පොඩක් ඔයගලන්ට පේනවා ඇති සාමාන්‍ය සීට් එකේ වාඩුනාම පස්සේ පොඩි බම්ප් ස්වභාවයක් තියෙනවා. සාමාන්‍ය බම්ප් වෙනවා. සාමාන්‍ය සීට් එක ගොඩක්ම සැපපහසුයි. මේක හොඳ ෆැබ්‍රික් එකක් එක්ක යන නිසා මම කියුවා එක දෙයක් G grade එකේ කායකක් කොහොමද ඔයගොල්ලෝ ඔරිජිනලි හොයාගන්නේ කියලා. මෙන්න මේ අපිට මෙතනින් ලැබෙන හෑන්ඩ් රෙස්ට් එක. එතකොට කප් හෝල්ඩර්ස් එකක් දෙකක් එක්ක ලැබෙන මෙන්න මේ හෑන්ඩ් රෙස්ට් එක. මේකත් අර ෆැබ්‍රික් එකෙන්ම තමයි නිෂ්පාදනය කරලා තියෙන්නේ. මෙන්න මේ හෑන්ඩ් රෙස්ට් එක බලා ගන්න හැකියාව ලැබෙන්නේ ඔරිජිනලි මේ හෑන්ඩ් රෙස්ට් එක බලා ගන්න ලැබෙන්නේ අපිට G grade එකේ කාස් වල තමයි. ඒ කියන්නේ X grade එකක් ඔයගොල්ලන්ට පුළුවන් G grade විදිහට කන්වර්ට් කරලා හරි අර බැජ් එක රිප්ලේස් කරලා හරි පොඩ්ඩක් ඔයගොල්ලන්ට විකුණන්න හදනවා නම් මෙන්න මේ දේවල් වලින් අඳුර ගන්න හැකියාව ලැබෙනවා. ඉතින් මෙතන පොඩි ෆ්ලෝ හම්ප් එකක් තියෙනවා. ඒ නිසා මැද යන කෙනාට නම් චුට්ටක් ඉඩ පහසුව පොඩ්ඩක් අඩුයි. එතකොට ඉදිරිපස් සීට්ස් ගැන කතා කරොත් මේ වගේ අපිට හෝල්ඩර්ස් ලැබෙනවා සීට් දෙකේම. මෙතන පොඩි ඇස් හෝල්ඩර් එකක් දීලා තියෙනවා. ඒත් එක්කම මෙන්න මේ සීට් ගැන කතා කරොත් සාමාන්‍ය හෙඩ්රෙස්ට් සීට් තුනටම දීලා තියෙනවා. පොඩි කෙනෙක් වගේ යනවනම් හෙඩ්රෙස්ට් සීට් තුනටම දින එකක් ගොඩක්ම සුවපහසු හෙඩ්රෙස්ට් එකක් තමයි තියෙන්නේ. ඉතින් පිටිපස්සෙත් පොඩි ස්ටෝරේජ් කැබින් එකක් වගේ කොටසක් බලා ගන්න පුළුවන්. ඒකත් හොඳ ඉඩක් තියෙනවා කියලා කියන්න පුළුවන්. ඒත් එක්කම මෙන්න මේ වගේ කොටස් වලට අපිට ග්‍රැබ් හෑන්ඩල්ස් දීලා තියෙනවා. එතකොට රීඩින් ලෑම්ප් එකක් අපිට මෙන්න මේ රූෆ් එකේ බලා ගන්න හැකියාව ලැබෙනවා. ඒක බිදැනට ඕෆ් කරලා තියෙන ඩෝර් එක ඕපන් නිසා ටිකක් රත් වෙන නිසා ඒක. ඉතින් ඕගලන්ට පේනවා ඇති සාමාන්‍ය වාඩි වුණාම ලෙග් ස්පේස් එක. එතකොට හෙඩ් රූම් එක ගොඩක්ම හොඳයි කායකේ. කිසිම අපහසුයක් නැතුව හොඳ ඉඩක් තියෙනවා කායකේ. හොඳට ගමන් කරන්න පුළුවන්. සේෆ්ටි එකක් ගොඩක්ම තියෙනවා. ඒ කියන්නේ අපිට මේ සීට්ස් තුනටම සීට් බෙල්ට් ඒගොල්ලෝ දීලා තියෙනවා. සේෆ්ටි එක ගොඩක්ම හොඳයි. කිසිම අපහසුයක් නැතුව අපිට කායකේ ගමන් කරන්න හැකියාව ලැබෙනවා. මේ ආකාරයට අර ඉදිරිපස් සීට් වගේම අපිට සීට් බෙල්ට් එක දාගෙන කිසිම අපහසුයක් නැතුව ගමන් කරන්න හැකියාව තියෙනවා. ඉතින් සේෆ්ටි එකත් 5 රේටින්ග්ස් තියෙනවා මේ කායකේ. අපි ඉදිරිපසට යමු. මෙහෙමම අපේ ඉන්ටීරියර් එකේ කැබින් එකේ මොනවද ඉදිරිපස පැසෙන්ජර් සහ ඩ්‍රයිවර්ට ලැබෙන ඔප්ෂන්ස් කියලා බලන්න. ඉතින් අපි ඉන්ටීරියර් එක ගැන කතා කරද්දී කායක දැන් නම් ස්ටාර්ට් එකේ තමයි තියෙන්නේ. ඉතින් ඔයගලන්ට පේනවා ඇති ඇතුළට ලොකු ශබ්දයක් කායකේ ඇහෙන්නේ නැහැ. මං චුට්ටක් එන්ජින් එක රේස් කරන්නම්. ඉතින් ලොකු සවුන්ඩ් එකක් සාමාන්‍යයෙන් කායක ඇතුළට ඇහෙන්නේ නැහැ.
මම මෙන්න මේ අපේ ඩෑෂ්බෝඩ් එක ගැන චුට්ටක් කතා කරන්නම් ඕගොල්ලන්ට පේනවා ඇති අර ගොඩක් ඩීසන්ට් ලුක් එකක් තියෙන ඩෑෂ්බෝඩ් එකක් නැත්තම් සාමාන්‍යයෙන් සුපිරිම ජෙනුයින් පෙනුමක් තියෙන ඩෑෂ්බෝඩ් එකක් තමයි ලක්ෂරි කායකක තියෙන ඩෑෂ්බෝඩ් ටයිප් එකකට තමයි කායකේ ඩෑෂ්බෝඩ් එකේ ඉන්ටීරියර් එක නිෂ්පාදනය කරලා තියෙන්නේ මම අර ඕගොල්ලන්ට කිව්වා සාමාන්‍යයෙන් मेके अरे वैट कलर इंटीरियर सामान्य फैब्रिक कोटा डैशबोर्ड की मैच कलर का निष्पादने टीक इंटीरियर अपे सेंटर कंसोल पैनल की टीक इंटीरियर कोटा बला हेकिनवा मे का एक्सग्रेड की वगे साप वेहिकल्स इंटीरियर का बलागन लेकिन सामान्य ब्लैक कलर इंटीरियर का बलागन लेकुने ඉතින් මම මේක පැසෙන්ජර්ගේ සයිඩ් එකේ ඉඳලා මෙන්නම් සාමාන්‍ය පොඩි විස්තරයක් කරගෙන ඉතින් පැසෙන්ජර්ගේ සයිඩ් එක ඔයගලන්ට බැලුවාම පේනවා ඇති අපි අර කතා කරපු normal design එකම තමයි තියෙන්නේ හැබැයි ගොඩක් ලස්සන design එකක් මේකේ තියෙනවා අපිට මේ විදියට door handle එක එතකොට seat එකේ fabric එකම තමයි මෙන්න මේ door කොටසේ අපේ door එකේ මෙන්න මේ කොටසේ fabric එක විදියට දීලා තියෙනවා එතකොට teak interior කොටසක් ලැබෙනවා මේකේ automatic power shutters තමයි තියෙන්නේ මේ විදියට ඔයගලන්ට බලා ගන්න පුළුවන් එතකොට ડોස් හතරට මේකේ ඕල් ඔටෝ කියලා අපේ ඩ්‍රයිවර් එකේ සයිඩ් එකේ සටහන් කරලා තියෙනවා. ඒ කියන්නේ මෙන්න මේ විදිහට එක පුෂ් එකකින් Windows 4ම අපිට ක්ලෝස් කරන්න ඕපන් කරන්න හැකියාව ලැබෙනවා. ඉතින් ඒත් එක්කම මම එන්නම් අපේ මෙන්න මේකේ පැසෙන්ජර් ගේ සයිඩ් එකට. ඉතින් පැසෙන්ජර් ගේ සයිඩ් එකට ආවම ඔයගලට පේනවා පැසෙන්ජර් ගේ සේෆ්ටි එක ගැන කතා කරොත් අපිට මෙන්න මෙතනින් SRS එයා බෑග් එකක් දීලා තියෙනවා. මේකේ කර්ටන් එයා බෑග් නම් ලැබෙන්නේ වාහනේ ටිකක් පරණ මොඩල් එකක් නිසා. ඉතින් මෙතන අපිට ග්‍රැබ් හෑන්ඩල් එකක් දීලා තියෙනවා. එතකොට සන් වයිසර්ස් දීලා තියෙනවා වැනිටි මිරර්ස් එක මේකේ වැනිටි මිරර් එකේ අතර පොඩි ඩෝ එකක් තියෙනවා. ඒක අපිට ක්ලෝස් කරලා තියාගන්න හැකියාව ලැබෙනවා. ඉතින් මම කතා කරා අපේ ඩෑෂ්බෝඩ් එකේ මෙන්න මේ පැසෙන්ජර් ගේ සයිඩ් එක. ඉතින් අපිට අර ස්පීක් එක බලා ගන්න පුළුවන්. එතකොට ඩෝ එකේ පොඩි බොටල් හෝල්ඩ් එකක් දීලා තියෙනවා. සාමාන්‍ය ලොකු බොටලයක් වුණත් ඒක හෝල්ඩ් කරලා තියාගන්න හැකියාව ලැබෙනවා. මෙතනින් හොඳ ඉඩක් තියෙන ග්ලව් බොක්ස් එකක් බලා ගන්න හැකියාව ලැබෙනවා අපිට. ඉතින් පැසෙන්ජර්ට ඔයගොල්ලන්ට කියන්න සාමාන්‍ය පැසෙන්ජර් යූස් කරන්න වගේ ටිකක් අර AC කවුල් දෙකම පැසෙන්ජර් ටක් ගාලා හදා ගන්න පුළුවන් විදිහට දීලා තියෙනවා. එතකොට මේක අපේ රියර් සයිඩ් එක තමයි කූල් වෙන්නේ. කියන්නේ අපේ පිටුපස අපේ සෙකන්ඩ් රෝ සීට්ස් තමයි මේ කොටස් දෙකෙන් කූල් වෙන්නේ. ඉතින් කායකේ ඔයගොල්ලන් බලාගන්න පුළුවන් ටිකක් අර ලස්සන පෙනුමක් තියෙන නිසා ඔයගොල්ලන්ට ටක් ගාලා කායක ඩ්‍රයිව් කරන්න උනන පුළුවන් හොඳ විෂන් එකක් තියෙන සාමාන්‍ය ඩ්‍රයිව් ආඩ් වුණාට පස්සේ මෙන්න මේ වගේ විෂන් එකක් තමයි තියෙන්නේ. ඉතින් මම මැද කොටසට එන්නම් අපේ සෙන්ටර් කන්සෝල් ඒරියා එක ගැන කතා කරන්න. සෙන්ටර් කන්සෝල් ඒරියා එකේ විශේෂයෙන්ම කියන්න ඕනේ ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් X grade කායකක්ද G grade කායකක්ද කියලා හොයා ගන්නව නම් මෙන්න මේ AC controllers අපිට ප්‍රයෝගික කරගන්න හැකියාව ලැබෙනවා. AC controllers ගැන කිව්වොත් එහෙම ඔයගොල්ලන්ට සාමාන්‍යයෙන් X grade එකේ ලැබෙන්නේ අපි අර පරණ කාස් වල කතා කරා වගේ ටිකක් අර මැනුවලි මෙහෙම අතින් කරකවලා ඔපරේට් කරන්න පුළුවන් AC එකක් තමයි ලැබෙන්නේ. නමුත් මේකේ අපිට ටච් AC එකක් නැත්තම් ඔටෝ AC එකක් අපිට බලා ගන්න හැකියාව ලැබෙනවා. ඉතින් ඒ දේවල් ඔයගලන්ට පේනවා ඇති. සාමාන්‍යයෙන් අපිට ටෙම්පරේචර් එක මෙන්න මෙතනින් අපිට බලා ගන්න පුළුවන්. ටෙම්පරේචර් එක වෙනස් කර ගන්න පුළුවන්. දැන් මම මේකේ උපරිම කෝල්ඩ් එකට තමයි දාලා තියෙන්නේ. කියන්නේ මැක්ස් කෝල්ඩ් කියලා මෙතනින් පෙන්නනවා. එතකොට අවුට්සයිඩ් ටෙම්පරේචර් එක අපිට බලා ගන්න හැකියාව ලැබෙනවා මෙන්න මෙතනින්. ෆ්‍රන්ට් සහ රියර් ඩිෆොගර් දෙකක් දීලා තියෙනවා. එතකොට AC මෝඩ් එක අපිට වෙනස් කර ගන්න හැකියාව ලැබෙනවා. ඔයගලන්ට මෙන්න මෙතනින් එක බලා ගන්න පුළුවන්. AC මෝඩ් එක අපිට වෙනස් කර ගන්න පුළුවන්. එතකොට ෆෑන් ස්පීඩ් එක මෙන්න මෙතනින් අපිට වෙනස් කර ගන්න හැකියාව ලැබෙනවා. ඒක අපිට මෙතනින් බලා ගන්න පුළුවන්. ෆෑන් ස්පීඩ් එක වෙනස් කර ගන්න පුළුවන්. ඒත් එක්කම පැසෙන්ජර්ගේ සීට් බෙල්ට් එක මෙන්න මෙතන ඩිනෝට් කරනවා. ඒ කියන්නේ සීට් එකේ කවුරු හරි කෙනෙක් වාඩි වුණා. මෙන්න මෙතන පොඩි සෙන්සර් එකක් තියෙනවා. සීට් එකට බරක් වැටුණාට පස්සේ මම මෙන්න මේක අතින් කම්ප්‍රෙස් කරන්නම් බලන්න. අර විදිහට අපිට පැසෙන්ජර්ගේ සීට් එකේ මෙන්න මෙතන ලැබෙන පොඩි ස්විච් එකක් තියෙනවා. ඉතින් පැසෙන්ජර් වාඩි වුණාට පස්සේ ඒක ඩිනෝට් කරනවා පැසෙන්ජර් සීට් බෙල්ට් එක දාලා නැහැ කියලා. ඉතින් මෙතන අපිට හසඩ් ලෑම්ප් වල ස්විච් එක ලැබෙනවා. ඒක මේ විදිහට අපිට ඔපරේට් කරගන්න හැකියාව ලැබෙනවා. ඉතින් ඒ දේවල් තමයි විශේෂයෙන්ම කියන්න තියෙන්නේ. එතකොට අපේ ක්ලොක් එකක් මෙතනින් අපිට බලා ගන්න හැකියාව ලැබෙනවා. ඒකත් අපිට ටයිම් එක සෙටප් කරගන්න පුළුවන්. ඉතින් ඊට පහලට එනකොට අපිට ස්ටෝරේජ් කම්පාර්ට්මන්ට් දෙකක් දීලා තියෙනවා. පොඩි ඇෂ් හෝල්ඩ් එකක් වගේ කියන්න පුළුවන්. මේ විදිහට අපිට ටිකක් මේ ස්ටෝරේජ් කැබින් එක ගන්න ටිකක් අත දාන්න පුළුවන් ලොකු. කියන්නේ අපේ වොලට් එකක් ෆෝන් එකක් වගේ තියලා තියන්න පුළුවන්. හොඳ ස්ටෝරේජ් කැබින් එකක් කියලා කියන්න පුළුවන්. මෙතනත් පොඩි ඇෂ් ට්‍රේ එකක් වගේ එකක් අපිට බලා ගන්න හැකියාව ලැබෙනවා. ඉතින් එතනින් පහලට ආවට පස්සේ අපේ ගියර් එක ගැන කතා කරද්දි මෙන්න මේ විදිහට තමයි අපේ ගියර් ලීවර් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. මේක 4 speed automatic transmission එකක් තියෙන කාර් එකක්. ඉතින් මේකේ එන්ජින් එකේ සාමාන්‍ය කැපැසිටි එක 1500 වගේ එන්ජින් කැපැසිටි එකක් තියෙනවා.
ඉතින් මෙන්න මෙතන 12 volt power outlet එකක් ලැබෙන අපිට cigarette light එකක් පවා එතනින් use කරගන්න හැකියාව ලැබෙන මේ original ම ලැබිච්ච කොටස් තමයි කායකට දීලා තියෙන්නේ. ඉතින් මෙන්න මෙතනින් අපිට gear එක බලා ගන්න හැකියාව ලැබෙනවා parking එක reverse එක neutral එක ड्राइविंग ने का सामान्य सेकंड का एल का वाके दीला तीनों में सेकंड का एल का ये गोलंट यूज़ कराना पड़ेगा ठीक है लोको पालना में का काय का दावने वेनो ना घर ये गोल लोग स्पीड का कंट्रोल कर दिया करना एक उदा हुए ना अपने मेरे जेट में मैं गियर नोबे का मेरे जेट बटने का प्रेस कर ला अपने आवश्यक गियर का चेंज कराना पड़ेगा अपने रिवर्स से कर जम्बर पास आप कैमरा एक मेरे जेट ऑन ना इतकोट मेन मेतन आप डिनोट करना आप दाल तीन गियर का मुका दिखिए එවගේම රිවර්ස් එකට දැම්මට පස්සේ ඔයගලන්ට පොඩි ඇලාම් එකක් ඒගොල්ලෝ කායකෙම ඩිනෝට් කරනවා. ඉතින් අපි පාකින් එකට දාගමු කායක. පාකින් එකට දාන්න පුළුවන්. එතකොට මේ වගේම ඔයගලගේ වාහනේ නැවතුණු වෙලාවක වාහනේ තල්ලු කරන්න අවශ්‍ය නම් shift lock එකක් දීලා තියෙනවා. ඒක press කරලා ඔයගලන්ට කායක එතකොට එන්ජින් එක start නැති වෙලාවට කායක තල්ලු කරගන්න පවා ඒ shift lock එක උදව් කරගන්න පුළුවන්. ඉතින් ඔයගලන්ට පේනවා ඇති මේ teak interior කොටස් අපේ අර dashboard එකේ දීලා තියෙනවා. आपे डोस वाले दी लती है ना टीक इंटीरियर कोटस ये वाट एक का फिक्स कर ला लास्ट टाइम एक आये का डिजाइन कर लती है ना वाह इतिंग मैंने मेथेन टा आवट पास से आपे टा तावत पौड़ी होल्ड एका क्लबिंग वाव सामान्य एका अप होल्ड एका किया ना पुलवां संग्लास होल्ड एका किया ना पुलवां एका मेडी टा ओपन करेगा ना पुला आपे टा අපිට සාමාන්‍යයෙන් ෆුල් ටිකක් ලොකු ස්ටෝරේජ් එකක් බලා ගන්න පුළුවන් මෙතන මොන හරි අපිට ෆෝන් එකක් ඒ වගේ අවශ්‍ය දෙයක් යූස් කරලා තියා ගන්න. කියන්නේ නිතරම අවශ්‍ය වෙන දෙයක් ටග් ගාලා යූස් කරලා තියා ගන්න හැකියාව ලැබෙනවා. නිතරම අවශ්‍ය වෙන දෙයක් අපිට ස්ටෝර් කරලා තියා ගන්න පුළුවන්. අපි මේ විදිහට යූස් කරනවා මෙන්න මේ කොටස්. අපිට මෙන්න මේ දීලා තියෙන කොටස් ඕනෙම එකකට මේක දාලා පාවිච්චි කරන්න හැකියාව ලැබෙනවා. ඉතින් මේ දවස්වල සැනිටයිසර් ගොඩක් වැදගත් නිසා මෙන්න මේ විදිහට අපිට සැනිටයිස් එකක් පහසුවෙන් මෙතන තියලා තියන්න පුළුවන්. ඒක කිසිම අපහසුයක් නැති කියන්නේ. වාහනේ කොච්චර ගැස්සුණත් ඒකට අපහසුයක් වෙන්නේ නැහැ. එතකොට අපි මේ සයිඩ් එකට ආවට පස්සේ අපිට කස්ටම් ලැබෙන හෑන්ඩ් බ්‍රේක් එක බලා ගන්න පුළුවන්. මේ විදිහට අපිට ඒක ඔපරේට් කරන්න හැකියාව ලැබෙනවා. මෙන්න මෙතනට ආවට පස්සේ හොඳ හෑන්ඩ් රෙස්ට් එකක් එක්ක අපිට බලා ගන්න හැකියාව ලැබෙනවා. මේකේ අපිට සාමාන්‍ය ලෙවල්ස් දෙකකට ඕපන් කරන්න පුළුවන් ස්ටෝරේජ් එකක් දීලා තියෙනවා. එතකොට යට පොඩි බටන් එකක් තියෙනවා. ඒක ප්‍රෙස් කරලා මේ විදිහට අපිට මෙන්න මේ විදිහට ලෙවල්ස් දෙකකට මේ ස්ටෝරේජ් කැබින් එක පාවිච්චි කරන්න පුළුවන්. මේ විදිහට මේක එක ලෙවල් එකක්. එතකොට අර අපි අර කතා කරපු කළු පාට බටන් එක ප්‍රෙස් කරාට පස්සේ මේක තව ලෙවල් එකක් මෙහෙම ඕපන් කරගන්න හැකියාව ලැබෙනවා. ඉතින් ඒ දේවල් තමයි වාහනේ ඉන්ටීරියර් එක ගැන කතා කරද්දී ගොඩක් කතා කරන්න තියෙන්නේ. ඉන්ෆෝටේන්මන්ට් සිස්ටම් එක නම් ඔරිජිනල් ලැබෙන ඉන්ෆෝටේන්මන්ට් සිස්ටම් එක නෙවෙයි මේක. ඒගොල්ලෝ ආෆ්ටර් මාකට් ෆික්ස් කරලා තියෙනවා පොඩි බ්ලූටූත් ලැබෙන ඉන්ෆෝටේන්මන්ට් සිස්ටම් එකක් විදියට. එතකොට මේ කායකේ විශේෂ දෙයක් කියන්න ඕනි. මෙන්න මේ ලැබෙන ට්විටර්ස් දෙක. ඉතින් ඔයගලන්ට බලා ගන්න පුළුවන් ට්විටර්ස් දෙකක් මෙතන දීලා තියෙනවා. එතකොට මේ සයිඩ් එකේ තව ට්විටර් එකක් ඔයගලන්ට බලා ගන්න හැකියාව ලැබෙනවා. ඉතින් මේක ඔරිජිනල්ම ලැබෙන ට්විටර්ස් දෙකක් කියලා කියන්න පුළුවන්. එතකොට අපේ පිටුපස බලන කණ්ණාඩිය ලැබෙන එක ඩිමෝ එකක් එක තමයි ලැබෙන්නේ. ඒක මැනුවලි අපිට ඇක්ටිව් කරගන්න පුළුවන් ඩිමෝ එකක් තමයි දීලා තියෙන්නේ. ඉතින් ඒත් එක්කම මම පොඩ්ඩක් මේකේ ඩ්‍රයිවර් එකේ සයිඩ් එකේ ඩෝ එක ගැන චුට්ටක් මෙහෙම කතා කරන්න ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන්. මේකේ අපිට දීලා තියෙනවා මෙන්න මෙතන මම අර කියපු ඕල් ඔටෝ කියන එක බලා ගන්න හැකියාව ලැබෙන එක නම් චුට්ටක් දැන් මැකිලා. නමුත් ඒකේ පොඩ්ඩක් ඕල් ඔටෝ කියන එක සාමාන්‍යයෙන් අපිට බලා ගන්න පුළුවන්. එතකොට මෙතන ඩෝස් හතරෙම ෂටර්ස් අපිට ඔපරේට් කරන්න හැකියාව ලැබෙනවා. ඩෝ එකේ අපිට ලොක් කරගන්න හැකියාව ලැබෙනවා කායකේ ඩෝස්. එතකොට මෙතනින් ෂටර් එක ලොක් කරන්න පුළුවන්. ඒ කියන්නේ ෂටර් එක ලොක් කරාට පස්සේ අපිට මෙන්න මේ ස්විචස් වලින් අපිට ෂටර් එක ඔපරේට් කරන්න පුළුවන්. නමුත් වෙන කෙනෙකුට වෙනත් ඩෝ එකකින් ෂටර් බටන් එකකින් ෂටර් එක ඔපරේට් කරන්න හැකියාව ලැබෙන්නේ නැහැ. මේ පැත්තට ආවට පස්සේ මෙන්න මෙතන අපේ මිරර්ස් කන්ට්‍රෝලර්ස් ලැබෙනවා. මෙන්න මෙතන පොඩි ස්විච් එකක් තිබිලා ඒක ඒගොල්ලෝ මොකක් හරි රිපෙයාර් එකකට අයින් කරලා තියෙනවා. නමුත් ඒක තාම ෆික්ස් කරලා නැහැ. එතකොට මම අර කියපු ෆොග් ලෑම්ප්ස් වල ස්විචස් ලැබෙන්නේ මෙන්න මෙතනින්. එතකොට මිරර්ස් අපිට කන්ට්‍රෝල් කරන්න පුළුවන්. මං කියවර වැන්ටි මිරර්ස් ලැබෙනවා අපිට අවශ්‍ය වෙලාවට මේ මිරර්ස් අකුලලා අවශ්‍ය වෙලාවට දිගහැර ගන්න හැකියාව ලැබෙනවා කියලා. ඉතින් මිරර් එක ගැන කතා කරද්දී සාමාන්‍යයෙන් හොඳ විෂන් එකක් තියෙන මිරර් එකක් අපිට බලා ගන්න පුළුවන්. ඒත් එක්කම මේකේ ඉස්සරහා ඩිෆෝගර්ස් බලා ගන්න ඕගලන්ට පුළුවන්. ඔව් ඒත් එක්කම ඔයගලන්ට කියන්න ඕනේ මේකේ මීටර් කන්සෝල් පැනල් එක මෙන්න මේ විදිහට තමයි අපිට බලා ගන්න හැකියාව ලැබෙන්නේ. ඉතින් වාහනේ ඔඩෝමීටර් එකක් මෙන්න මෙතනින් ඩිජිටලි බලා ගන්න හැකියාව ලැබෙනවා. ඉතින් වාහනේ ටැකෝමීටර් එක දීලා තියෙනවා. එතකොට වෝනින් ලෑම්ප්ස් අපිට අවශ්‍ය දේවල් බලා ගන්න පුළුවන්. ටර්නින් ඉන්ඩිකේටර්ස් නැත්නම් අපි වෝනින් හසඩ් ලෑම්ප්ස් බලා ගන්න පුළුවන්. ඉතින් මේ සයිඩ් එකට ආවම කායකේ ෆුවල් ගේජ් එක බලා ගන්න පුළුවන්. එතකොට එන්ජින් එකේ හීට් ලෙවල් එක බලා ගන්න පුළුවන්. අපි දාලා තියෙන ගියර් එක අපිට ඩිනෝට් කරනවා. එතකොට ස්පීඩෝමීටර් එක ඔඩෝමීටර් එක ඒ වගේ දේවල් අපිට වෝනින් බලා ගන්න පුළුවන් මේ කායකේ.
ඉතින් එතකොට මේක සමහර ට්‍රිප් මීට් එකක් පාව අපිට භාවිත කරන්න පුළුවන්. එතකොට ඒකේ විදිහට බලා ගන්න හැකියාව ලැබෙනවා ට්‍රිප් A. එතකොට ට්‍රිප් B විදිහට අපිට කොටස් දෙකකට එක බලා ගන්න පුළුවන් වාහනේ ඔඩෝමීටර් එක බලා ගන්න පුළුවන් වෙනවා. සාමාන්‍යයෙන් ඔයගොල්ලන්ට පේනවා මේ කායක දැන් 153,540 කිලෝමීටර් වගේ ධාවනය කරලා තියෙනවා. නමුත් කායකේ කන්ඩිෂන් එක කොහොමද කියලා කායක දැක්කම ඔයගොල්ලන්ට හිතා ගන්න පුළුවන්. එතකොට AC කවුල්ස් මේ විදිහට බලා ගන්න පුළුවන්. එතකොට මෙන්න මේකේ අපිට මේ විදිහට තමයි ස්ටීරින් වීල් එක බලා ගන්න හැකියාව ලැබෙන්නේ. ස්ටීරින් වීල් එක ටිකක් අර කලින් ආපු X grade එකේ ටිකක් මේක මෙන්න මේ විදිහට පොඩ්ඩක් ඇතුළට නැම්මක් නමලා වගේ තමයි මේ ස්ටීරින් වීල් එක තියෙන්නේ. නමුත් මේක arms 4ක ලස්සන ස්ටීරින් වීල් එකක් ලැබෙනවා අපිට. මෙතන SRS air bag කියලා ඒගොල්ලෝ දීලා තියෙන එකෙන් safety එක ගොඩක් වැඩි. මේකේ air bag එකක් driver-ටත් ලැබෙනවා. ඉතින් අපේ ස්ටීරින් වීල් එක මේ විදිහට අපිට බලා ගන්න හැකියාව ලැබුණා. ඉතින් මේක කායක ඔටෝ ගිය නිසා පැඩල්ස් දෙකක් අපිට බලා ගන්න හැකියාව ලැබෙනවා. එතකොට මේකේ මෙන්න මෙතනින් අපිට අපේ බොනට් එක ඕපන් කරන්න හැකියාව ලැබෙනවා. එතකොට අපේ බූට් ඩෝ එක ඕපන් කරන්න පුළුවන් මෙන්න මෙතනින්. එතකොට පෙට්‍රල් ටැංක් එක මෙන්න මේ නොබ් එකෙන් ඕපන් කරන්න හැකියාව ලැබෙනවා අපිට. ඒත් එක්කම කියන්න ඕන විශේෂම දෙයක් තියෙනවා මේ කායකේ සීට් එක ගැන කතා කරොත් එහෙම සීට් එක අපිට සාමාන්‍යයෙන් උස මදි කෙනෙක් ඉන්නවනම් මෙන්න මේ විදිහට සීට් එක මෙතනින් මෙන්න මේ නොබ් එක කරකවල අපිට සීට් එකේ උස වැඩි කරගන්න පව හැකියාව ලැබෙනවා. ඔයගොල්ලන් පේන ඇති සීට් එකේ උස වැඩි කරගන්න පුළුවන්. මේක දැන් උඩරි මුසක තමයි තියෙන්නේ. මෙතනින් අපේ සීට් එකේ ඇඩ්ජස්ට්මන්ට් කරගන්න පුළුවන්. ඉස්සරහට පස්සට ගන්න හැකියාව ලැබෙනවා. ඒත් එක්කම මෙන්න මේ ස්ටීරින් වීල් එක අපිට ටිල්ට් විදිහට ඇඩ්ජස්ට්මන්ට් කරගන්න පුළුවන්. මේක ටෙලස්කෝපික් විදිහට නම් කරගන්න බෑ. මෙන්න මේ විදිහට තමයි අපිට උඩට සහ පහළට ඇඩ්ජස්ට්මන්ට් කරගන්න පුළුවන් හැකියාව ලැබෙනවා. නමුත් ඉස්සරහට සහ පිටුපසට මේකේ ඇඩ්ජස්ට්මන්ට් කරගන්න හැකියාව ලැබෙන්නේ නැහැ. ඉතින් ඉන්ටීරිය එක මෙන්න මේ විදිහට තමයි සම්පූර්ණ අපිට බලා ගන්න හැකියාව ලැබෙන්නේ. බොහොම ලස්සන ඉන්ටීරිය එකක් කායකේ බලා ගන්න හැකියාව ලැබෙනවා අපිට. ඉතින් අපි කායකේ එන්ජින් එක මොන වගේද කියලා චුට්ටක් කතා කරලා බලමු. එන්ජින් එකේ පවර් එක කොයි වගේද? එතකොට එන්ජින් එක අපිට සාමාන්‍ය ෆුවල් කන්සම්ප්ෂන් එක කොයි වගේද කියලා අපි චුට්ටක් කතා කරලා බලමු. එන්ජින් එක ගැන කතා කරලා. ඉතින් අපි කායකේ එන්ජින් එක මොන වගේද කියලා කතා කරලා බලමු. අපි සාමාන්‍යයෙන් අර අනිත් කාස් වල වගේම එන්ජින් එක ඕපන් කරාම මෙතන සෙකන්ඩ් ලොක් එකක් ලැබෙනවා. ඒක මේ විදිහට ඕපන් කරාට පස්සේ ඔයගොල්ලන්ට එන්ජින් එක මෙන්න මේ විදිහට බලා ගන්න හැකියාව ලැබෙනවා. අපි බොනට් එක පොඩ්ඩක් අඳවගෙන ඉතින් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් සාමාන්‍ය VVTi එන්ජින් එකක් ලැබෙන්නේ. බොහොම ලස්සන වැඩි කෑලි මොකුත් නැති ටිකක් අර පිළිවෙල එන්ජින් එකක් තමයි මේ කායකේ තියෙන්නේ. ඒත් එකම කියනවනේ හොඳ ඉඩක් හෝල්ඩ් එකක් තියෙනවා මේ එන්ජින් එකේ. අදිස්සිය ඔපරේට් කරද්දී කායක මේ බෙල්ට් එකක් මාරු කරගන්න මෙන්න මෙහෙම ටග් ගාලා අත දාලා බෙල්ට් එකට ටග් ගාලා රිප්ලේස් කරගන්න පුළුවන් gedaredi පහ දැනුමක් තියෙන කෙනෙක් නම්. ඉතින් කායකේ අපිට මෙතනින් බැටරි එකක් තියලා තියෙනවා බලා ගන්න හැකියාව ලැබෙනවා. ඉතින් මේක අර ලොකු පවර් එකක් ඕනේ නැති නිසා සාමාන්‍ය බැටරියක් තමයි කරු රිප්ලේස් කරලා තියෙන්නේ. කායකේ රේඩියේටර් එක අපිට මෙතනින් බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ ඔරිජිනල් ලැබිච්ච හෝන් එක මෙන්න මෙතනින් තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් දැන් නම් හෝන්ස් පවර් වෙනස් කරනවා. නමුත් මේක ඔරිජිනල් ලැබිච්ච හෝන් එක තමයි තියෙන්නේ. ඉතින් එන්ජින් පවර් එකක් අපිට මේ විදිහට VVTi කියලා දීලා තියෙනවා. මේකේ එන්ජින් එක මම කිව්වා 1500 cc එන්ජින් එකක් තියෙන්නේ. එන්ජින් එක ගැන විස්තරෙත් මම හොඳම ඩිස්ප්ලේ එකේ දාන්නම්. ඒක චුට්ටක් බලන්න එන්ජින් එක ගැන ඔයගොල්ලෝ රස විඳින ගමන්ම කූලන්ට් ෆිල් කරගන්න පුළුවන් ලිඩ් එක මෙතනින් ලැබෙනවා. රේඩියේටර් අපේ රේඩියේටර්ගේ ලිඩ් එක මෙතනින් ලැබෙනවා. එතකොට මේකේ වයිපේකට සාමාන්‍යයෙන් අපි ෆ්ලූයිඩ් එක ෆිල් කරගන්න ඕන නම් මෙන්න මෙතන තමයි දීලා තියෙන එකේ ගහලම තියෙනවා වොෂර් ෆ්ලූයිඩ් ඔන්ලි කියලා. මේකේ ඒගොල්ලෝ ඩිනෝට් කරලම තියෙනවා. ඉතින් සාමාන්‍ය වාහනේ බ්‍රේක් ෆ්ලූයිඩ් ලෙවල් එක මෙතනින් බලා ගන්න පුළුවන්. AC ගෑස් ලෙවල් එක අපිට මෙන්න මේ නොබ් එක රිලීස් කරලා බලා ගන්න හැකියාව ලැබෙනවා. ඉතින් ඒ දේවල් තමයි එන්ජින් එකේ විශේෂයෙන්ම කතා කරන්න තියෙන්නේ. අපේ වාහනේ ෂොක්ස් කරලා නැත්නම් අපි කතා කරමු කොයිල් ස්ප්‍රින්ග් වල. අපිට මේ විදිහේ නට්ස් තුනක් තියෙනවා. ඒක නට්ස් තුන රිලීස් කරලා අපිට කොයිල් ස්ප්‍රින්ග් එක එලියට ගන්න හැකියාව ලැබෙනවා රිපේර් එකකදී. ඉතින් වාහනේ එයා ෆිල්ටර් එක එයා ක්ලීන් එක අපි මෙතනින් බලා ගන්න පුළුවන්. අපිට වාහනේ බලා ගන්න පුළුවන්. එතකොට වාහනේ මේ ඩීප් ස්ටික් එක පාවිච්චි කරන්න පුළුවන්. අපේ වාහනේ ගිය ඔයිල් මට්ටම බලා ගන්න. ඒක අපිට බලා ගන්න හැකියාව ලැබෙනවා සාමාන්‍ය අනිත් සාමාන්‍ය ඔටෝ ගිය කාස් වලත්. මොකද ගිය ඔයිල් එක සාමාන්‍ය ඔයගොල්ලෝ නිතර නිතරම මාරු කරන්න ඕනි හරි කාල සීමාවකට පස්සේ. ඉතින් මෙතන අපේ එන්ජින් ඔයිල් ලෙවල් එක බලා ගන්න පුළුවන් ඩීප් ස්ටික් එක දීලා තියෙනවා. එතකොට අපි AC කම්ප්‍රෙසර් එකේ ටික එතනින් බලා ගන්න හැකියාව ලැබෙනවා. ඉතින් ඒ දේවල් තමයි එන්ජින් එකේ අපි බේසිකලි කතා කරන්න දේවල් විදිහට අපිට සලකන්න තියෙන්නේ. ඉතින් මම වාහනේ අර ඔයගොල්ලෝ දැකින්න ඇති මම වාහනේ ඩිස්ප්ලේ එකේ ආයිමත් දාන්න ඔයගොල්ලන්ට මේ එන්ජින් එක ගැන සම්පූර්ණ දාලා අදහසක් ගන්න. මේකේ පවර් ට්‍රේන් එක කොයි වගේද, ඒකට මේකේ හෝස් පවර් එක, මේකේ ටෝක් එක කොයි වගේද කියලා මම ස්ක්‍රීන් එකේ දාන්නම්. මේ වෙලාව මේකත් ඔයගොල්ලෝ බලන්න එන්ජින් එකත් එක්කම. ඉතින් සාමාන්‍ය අපි ලැබෙන VVTi එන්ජින් එක තමයි මේ කායකේ බලා ගන්න පුළුවන් 4 සිලින්ඩර් එන්ජින් එකක් තමයි තියෙන්නේ. එතකොට මේ කායකේ එන්ජින් එක
1NZFE කියන එන්ජින් එක තමයි ලැබෙන්නේ මේක CVT එන්ජින් එකක් නම් ලැබෙන්නේ නැහැ. ඉතින් අද රිවියු එක ඔයගලන්ට ගොඩක් වැදගත් කියලා හිතනවා සාමාන්‍ය අපි කතා කරා Toyota Corolla 121 කියන මොඩල් එකේ කායකත් සම්බන්ධව ඒකේ ලැබෙන බේසිකෙන් ලැබෙන ගොඩක්ම කියන්නේ බහුලව ලැබෙන කායකේ සාමාන්‍ය කායකක් ගන්න ආසාවෙන් ඉන්න කෙනෙකුට කායකෙන් දාලා අදහසක් ගන්න පුළුවන් වෙන්නේ නැති කියලා අද මම හිතනවා අපේ රිවියු එකෙන්. ඉතින් හැමදාමත් අපේ The Kaha Beauty channel එකත් එක්ක එකතු වෙලා ඉන්න මේ වගේ අලුත් වීඩියෝස් අරගෙන අපි හැමදාම එකතු වෙනවා සාමාන්‍ය वाहन रिव्यू अमर सामान्य गाँट बलोनी मनो अब वाहन ग्रेड सामान्य हेम वाहन वे मम अनिवार्य वाहन गैन होना आट इंट्रस्ट तीन मे वीडियो दावा इतनी अनिवार्य का यूट्यूब चैनल सब्सक्राइब करना लाइक करना इतनी बेल आइकन का क्लिक कर दिए अलग वीडियो का दापू शैनिंग फोन नोटिफिकेशन का अलग वीडियो की हम हेमो पारिश्रमिक मम द्यूट्यूब चैनल देव मैंने चाहिए हेमोटम तेरवा सर।